කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. මැතිවරණ රාජකාරී සඳහා බස් රථ 1358ක් යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක සර්ණහංස අප කළ විමසීමකදී සඳහන් කළා. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබා දීමට පියවරගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ඊට අමතරව මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා බස් රථ 175ක් ලබා දීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් ඊයේ දින සිට සාමාන්‍ය පරිදි බස් රථ සේවා ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. අදත් දුරගමන් සේවා සඳහා විශේෂ බස් රථ සේවාවන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් ජනතාව ගම්බිම් බලා යාමට අද පෙරවරුවේ බස් නැවතුම්පළවල දිගු පෝලිම්බල රැඳී සිටිනු දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර මැතිවරණ රාජකාරී සඳහා කොළඹ කොටුව සිට කංකසන්තුරේ දක්වා විශේෂ දුම්රියක් දහවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද සහ හෙට යන දෙදින තුළ මෙම දුම්රිය කොළඹ කොටුවේ සිට කංකසන්තුරේ දක්වා දහවනය කිරීමට නියමිතයි. එසේම එම දුම්රිය 22 වනදා කංකසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා නැවත දහවනය කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් දන්වා තිබෙනවා. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශවල නිලධාරීන් වෙනුවෙන් මෙම විශේෂ දුම්රියන් දහවනය කෙරෙනු ඇති. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.